එන්නම අස්සාතේ තෙන් වැඩි වෙද්දී තාමත් අපි ප්‍රාර්ථනා කරන්නේ ඉක්මනින්ම මේ වසංගතේ තුරන් වෙන්න කියලා. මටත් ඔබටත් අයිති මේ පුංචි දූපත වහගෙන ඉන්න ඒ වෛරසයේ කරන සෙල්ලම කොයිතරම් භයානකද කියලා කියන්න තවත් අටුවටික අවශ්‍ය වෙන්නේ නැහැ. සමාජ මාධ්‍ය තුල දවසින් දවස සංසරණය වෙන සංවේදී වීඩියෝ පට ඔබට තහම්බෙන් හෝ ඇහැගැටෙන්නේ. මාධ්‍ය වේදිකාවක් විදියට ඉන්බොක්ස් එකට එන හැම අඩමුගුලම බලන්න බැරි වුණත් කොයි මොහොතක හරි ඇහැ වැටෙන එකම එක මැසේජ් එකක් ළඟ මම නැවතුණා. කවදාවත් දැකපු නැති කතා කරලා නැති එකක්. අයියේ මගේ පපුව රිදෙනවා. ඒ මදිවට උනතරන් හිටපු ගමන් පපුවේ කැක්කුම වැඩි වෙනවා. මට හොස්පිටල් යන්න ඕන. ඒත් අපේ ගෙදරයි යන්න දෙන්නේ නැහැ. එයාලා කියන්නේ හදිසියේ හරි මම පොසිටිව් වුණොත් ගමේ අය මට වෙනස්කම් කරයිලු කොන් කරයිලු. ඒ නිසා වේදනාව ඉවස ගන්නලු. මට මොනා කරන්නද කියලා තේරෙන්නේ නැහැ. මේ වෙලාවට හිතනවා මැරිලා යන්න. ඒත් වේදනාව විඳලා මැරෙන්න බෑ අයියේ. හේනකින්වත් බෑ එහෙම මැරෙන්න. ඒ තමයි අපේ පුංචි දූපතේ දුප්පත් මානසිකත්වය. ඒකෝම එක දවසක් මට මතකයි සුබ කොරෝනාවක් කියලා මල්වඩම් ගෙනල්ලා තියපු නොමිනිසුන් පිරිසක් ගැන වාර්තා වුණ ප්‍රවෘත්තියකුත්. මනුස්සකම පුරෝගත්තු මිනිස්සු ඇස්සේ මේ විදිය අමනුස්සකම් ප්‍රදර්ශනය කරන මිනිසුන් මේ දූපත ඇතුලේ කොයිතරම් ඇද්ද. අනික එහෙම කියන්නේ ඒ දියණියගේ ආදරණීය අම්මා තාත්තා ඇතුළු සහෝදරයෝ. තමන්ගේ දරුවට ලෙඩක් දුකක් හැදුනම අම්මා තාත්තා කොහොමද එහෙම දේවල් කියන්නේ? ආසාදිතේ කෙවම කොන් කරන අසල්වාසීන් ගෙදර පොඩි කෙල්ල අමාරුවෙන් පපුව රිදෙනව කිව්වම හිතක් කුඩු වෙන්නේ නැති දෙමෝපියන් තමන්ගේ නම්බුව වෙනුවෙන් පට්ටම වෙනුවෙන් දරුවෙක් මැරුණත් කමක් නැහැ කියලා හිතන තරම් තත්ත්වයට පත් වුණු ඒ අයට කොහොම මොනව කියන්නේ දෙති. ඒත් කොවිඩ් අපිට ඉගෙනුවා මිනිස්සු නොමිනිස්සු දැන අඳුර ගන්න විදිය. මේකම එක කතන්දරයක් විතරයි. සයිබරය ඇතුලේ මට අර එකම එක මැසේජ් එකක් වෙනුවෙන් කළ හැකි දෙයක් නැහැ. ඒ තෙයංග බෙහෙටින් එයාගේ අන්තිම මැසේජ් එක මගේ හිතට සහනයක් කරන් ආවා. අයියේ දැන් මට ගොඩක් හොඳයි. මම නෑද ගෙදර කවවා. එයාලා මාව හොස්පිටල් එකකින් ගියා. මම පොසිටිව්. දැන් මම නිරෝධායනය වෙනවා. තව දවස් කීපයයි තියෙන්නේ ඉවර වෙන්න. ඒත් මම ආයෙනම් ගෙදර යන්නේ නෑ. මෙහෙ නැන්දලගේ ගෙදරම ඉන්නවා. මේ ලෝකේ මිනිස්සු හරි පුදුමයි නේද අයියේ. මං මේ කිව්වේ අපේම කියලා අපි හිතාගෙන ඉන්න උන් ඇත්තටම අපේ කියන හැඟීමක්වත් උන්ගේ හිතේ නෑ. ඇය අවසානයේදී කියලා තිබුණේ අන්න එහෙම කතාවක්. මේ අපේ රටේ සිටින මාධ්‍යවේදියෙක්ට ලැබුණු මැසේජ් එකක්. අද වෙන විට සමාජයේ මිනිස්සු මේ වසංගතයත් එක්ක කොයිතරම් වෙනස් වෙලාද. තමන්ගේ දරුවට ලෙඩක් හැදිලා අමාරු වුණාට පස්සෙත් ඉවසගෙන ඉන්න දරාගෙන ඉන්න කියන තරම් ඒ දෙමෝපියන්ගේ මානසිකත්වය කොතනකද තියෙන්නේ කෙනක පොටක් අපිට හිතන්න වෙනවා. තමන්ගේ ආදරණීයන්ව ලෙඩක් දුකක් හැදුනම හැකෙක්මනින් ඔවුන්ව ප්‍රතිකාර වලට යොමු කරලා ඔවුන්ව රැක බලා ගන්නවා වෙනුවට ඔවුන්ව ගෙදරම තියාගෙන සමාජයෙන් අවමන් විඳින්න වේ සමාජයෙන් කොන් වේ කියලා හිතලා මැරුණත් කමන්නේ තමන්ගේ නම්බුව පට්ටම රැකගන්න වේදරන මෙවන් මිනිස්සු ගැන ඇතිවෙන්නේ ඇත්තින්ම මහත් කලකිරීමක් වේද. කොහොම හරි ඒ දියණියගේ පෙරපිනකට ඇයි නැහැද ගෙදරකට ගිහිල්ලා ප්‍රතිකාර ලබාගෙන මෙවර විට සුව වෙමින් ඉනවා. හැබැයි ඒ කොහොම වුණත් ඇයි නැවතත් තමන්ගේ අම්මා තාත්තා සහෝදරයන්ගේ සෙවරට යන්න කැමති නැහැ. ඒ ඇයට ඒතරම් අපහසුතාවයන් වලට ලක් වෙලා ඉද්දිත් ඇව රෝහල් ගත කරන්නවත් ඇයට වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්නවත් ඒ අම්මා තාත්තා සහ සහෝදරයන් කටයුතු නොකරපු නිසා. ලෙඩ දුකක් ඉස්සරහදී මිනිස්සු තමන්ගේම දරුවන්ට පවා මේ විදියට සලකන සමාජයක ඉතින් මුළුමහත් රටම වෙනුවෙන් ආශිර්වාදයක්වත් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්ද කියන දේ තමයි හිතට හිතෙන්නේ. ඇත්තෙන්ම මේ මිනිස්සු ඉන්න මේ දුප්පත් මානසිකත්වය ගැන හිතෙද්දී ඒතාමත්ම කනගාටුයි. ඒ කොහොම වුණත් තමන්ගේ ආදරණීයන් පරිස්සම් කරගන්න කියන ඉල්ලීම තමයි අපිට ඉල්ලන්නේ තියෙන්නේ. මේ වසංගතයට ගොදුරු වෙලා ඉන්න සියලුම දෙනාට එක්මන් සුවය ලැබේවා කියලා අපි මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වීඩියෝවෙන් ඔබ යමක් දැනගත්ත නම් වීඩියෝ එකටත් ලයික් එකක් දාලා ඔයාලගේ වටිනා අදහසත් පහතින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ටිකට්ම රැඳී සිටින්න ලංකාවේ අපිත් සමගින්ම. දිනපතා අලුත් පුවත් නරඹන්න පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එපොත් අපි වීඩියෝවක් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.